අඹ ආහාරයට ගැනීමෙන් අපගේ ශරීරයට විවිධ පෝෂක පදාර්ථ රසක් ලැබෙන බව අපි දන්නවනේ. නමුත් අඹවල ස්වභාවික සීනි අඩංගු නිසා එය ආහාරයට එක් කර ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ අඹ ආහාරයට ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැනයි. එන්න අපි දැන් ඒවා මොනවද කියලා බලමු. අඹ අපගේ උදෑසන ආහාර වේලට ඇතුළත් කර ගැනීම හොඳ දෙයක් වුණත් උදේ ආහාරය සමග වැඩිපුර අඹ ආහාරයට ගැනීම සිදු නොකළ යුතුයි. මොකද අඹවල සීනි අධික බැවින් කිසිවිටකත් හිස් බඩක් මත මෙය නොකෑ යුතු අතර සම්පූර්ණ අඹ සෑම විටම කෙටි ආහාර සමග අනුභව කළ යුතුයි. ඒ වගේම අඹ ග්‍රෑම් 150ක් ආහාරයට ගැනීම තමයි නිවැරදිම ක්‍රමය වෙන්නේ. විශේෂයෙන් දියවැඩියා රෝගීන් තමන් ගන්නා අඹ ප්‍රමාණය ගැනත් අවධානය යොමු කළ යුතුයි. මේ අඹ බත් සමග කන්න හොඳ නැහැ. මොකද බත්වල කැලරි වැඩි නිසා බත් එක්ක අඹ කෑවොත් ඒ බර වැඩිවීමට සහ රුධිරයේ සීනි මට්ටම වැඩිවීමට වැනි ගැටලුවලට හේතු වෙන්න පුළුවන්. හැබැයි ඔබට උදෑසන ආහාර වේලට අඹ ඇතුළත් කර ගැනීමට අවශ්‍ය නම් ඔබ කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර මධ්‍යස්ථව අනුභව කළ යුතුයි. මොකද අඹ භාගයක පවා කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 40ත් 50ත් අතර ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. අන්න ඒ නිසා පෝෂණ වර්ග 18කින් සමන්විත මෙම ක්‍රමයට ඔබ අඹ උදෑසන ආහාරයක් ලෙස ගත්තොත් ඔබට ප්‍රතිලාභ රසක්වත් වෙන බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරලා තියෙනවා. අද අපි කිව්ව මෙන්න මේ කරුණු කාරණා තමයි ඔබ අඹ ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපය. ඉතින් අද අපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝස් නරඹන්න අදම අපේ channel එක subscribe කරගන්න.